මම එන ගමන් මගේ එන ගමන් කවුරුත් අනාඩේ ඉන්නේ. පොඩි සින්දුවක් හැදුවා. තියෙන සින්දුවක් මේක තියෙන මේ රටේ යන සින්දුවක් මම එක හදාගන්න මට ගැළපෙන විදිහට හදාගත්තා මම එකේ. යන ගමන් අර බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපං අම්මා. විශ්වවිද්‍යාල පදනම පරිත්‍යාගී හදවත් ලොබ ලස්සන කරයි. අපි අද ඉන්න ටිකක් වෙනස් තැනක. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහත්මයා තමන්ගේ අතින්ම තමන් වෙනුවෙන් හදාගත්ත සොහොනේ තමයි අපි මේ ඉන්නේ. අපි ආවදරෝ මෙතෙන්ට එන්න හේතුව මොකද්ද අපි? එකක් මෙතුමා මම මරන්න පෙර හිතවත්ව හිටියා. ඉතින් අපි මට අන්තිමට අරගලේ වෙලාවයි තමයි හම්බුනේ. මේ ඊට පස්සේ මම නැතිවට පොඩි චීනේ මම හිටියේ ඒ කාලේ. ඒ නිසා මට ඒකට එන්න බැරි වුණා. මම හිතුවා ලංකාවට ගියපු වෙලාවේ කොයි වෙලාවක හරි යන්න ඕන කියලා මම මේ වීඩියෝස් වලින් දැක්කා. ඊටත් වඩා හෙන්න හේතුනේ මේ මෙතුමාගේ ජීවිතය ලොකු පණිවිඩයක් තියෙනවා. සමාජයට ලොකු පණිවිඩයක් දීලා මැරිච්ච කෙනෙක්. එතනින් ගියාට පස්සේ මේ ළඟදී තේම දැන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ. එතකොට ඔකට දැන් අපි දැන් ගොඩක් කතා වෙනවා ඉගෙනගත් උගත් බුද්ධිමත් අයකින් පුරවන්න ඕන කියලා. ඒක සම්පූර්ණ වැරදි. එයා ඉන්න ඕන වැඩි පිරිසක්. ඒ වුණාට මේ බිම් මට්ටමේම ඉන්නවා කියන්නේ. දැන් මේ අපි එනකොට දැක ලයින් කාමර වගේ ගෙවල් පහු කරගෙන ආවේ. එතනින් ගියාට පස්සේ අපි ඉන්නව දන්න සමාජයේ පහළම ස්තරයත් එක්ක ගනුදෙනු කරන අය පාර්ලිමේන්තුවට යන්නේ නැහැ. ඒ පහළම මිනිස්සයාගේ හෘද ස්පන්දනය දැනගත්ත මිනිස්සෙක් තමයි දැනගෙන ඒ වෙනුවෙන් හඬක් නගපෝ. ඒ වෙනුවෙන් කතා කරපෝ. ඒ වෙනුවෙන් ක්‍රියා කරපු මනුස්සෙක් තමයි පාලිත තෙවරප්පෙරුම කියන්නේ. ඉතින් ඒ වගේ එතුමා වගේ කෙනෙක් දෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. ඉතින් අන්න ඒකත් ඒක නිසා තමයි මම මෙතෙන්ට ඇත්තටම ආවේ. දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණයක් ළඟ තියලානේ අපි මේ ඉන්නේ. එතකොට පාලිත තෙවරප්පෙරුමගේ අඩුපාඩුව මේ රටට දැනෙනවා කියලාද බංස කියන්නේ? ඔව් අනිවාර්යයෙන්. එතකොට අර පල්ලෙහා පස් කෙනාගේ දැන් අපි දැන් මේ පාර එන පාර්ලිමේන්තු අලුත් මූණු ගොඩක් ඒ. එතකොට අපි එනකොටත් කතා කරේ මහජනසත්වයට සම්බන්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි අලුත්. අපි දන්නේ නැද මම දන්නේ මාලිමාවෙන් හබරාදුවෙන් ඉල්ලන්නේ කවුද කියලා. හරිද? එතනින් මම දන්නේ අනිත් කිසිම පක්ෂයකින්. එතකොට අපිට අපේ මතය මහජනතාව මත අපිට තියෙන මතයක්. අපිට තියෙන අදහසක්. එතකොට අපේ ඉන්න දුක් විඳින ඊළඟට ව්‍යාපාර කරන මුහුදියාන මේ මිනිසුන්ගේ අදහස, මේ මිනිසුන්ගේ අවශ්‍යතාවය කොහොමද පාර්ලිමේන්තුවට යන්නේ හඬක් වෙන්නේ. ඉන්දියාවේ වුණත් ලෝකේ දිනුම රටවල් වල දැන් පරිසරය ආරක්ෂා කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ හඬක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. පහළම ඉන්දියාවේ වුණත් තියෙනවා. ඉතින් එතකොට උපාධිය, පශ්චාත් උපාධිය තියෙන අය විතරක් නෙවෙයි අර හඬ. එතකොට නේද නීතියක් හදන තැනට අපි හිතුමනාපේ අකුරු දැනගත්ත පළියට නීතියක් එටුම්පත් කළා වැඩක් නැහැ. අර තියෙන මිනිස්සුන්ගේ හදගැස්ම මොකද්ද? එතන කොහොමද කියවෙන්නේ කියන එක රීඩ් වුණේ නැත්තම් ඒ නීති අසම්පූර්ණයි. අපි දැන් ඔය මතේ ඉඳලා නේද පහුගිය අවුරුදු 20ක 30ක කාලය තුල ලංකාවේ මිනිස්සු තෝරාගත්තේ දැන් ඉන්න හැමතැනම මෙච්චරවත් මතයක් මිනිස්සුන්ට තිබුණේ නැහැ. එහෙම මතයක ඉඳලා නෙවෙයි තෝරාගත්තේ. අපේ මිනිහා අපේ ගමේ කෙනා කියලා. දැන් මම දැන් වාට කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. දැන් මේ වගේ එක්කෙනා ඉඳලා අනිත් අය බොරුවට දුක් විඳින මිනිස්සු ගැන කතා කරලා ඡන්ද කාලයට ඒ මිනිසුන්ට මොනවා හරි දීලා රවට්ටගෙන පාර්ලිමේන්තුව ගියා. ඒ හඬක් නියෝජනය වුණේ නැහැ. ඒගොල්ලෝ දැන් කරගත්ත ටික පේනවනේ ගිහිල්ලා. ඉතින් ඒක නිසා මේ තාක්කල් වෙනකම් එහෙම එකක් තිබුණා. දැන් මෙතුමා ගියාට එතුමාගේ හඬ නියෝජනය කරා. ඒක අපි මරණයත් එක්කත් දැක්ක මේ එනකොට අපිට කිව්වේ අර දැන් කොරෝනා කාලේ මිනිස්සු අන්තසන වෙලා කන්නේ නැතුව ගෙවල් වල ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට කඩවල් වල තියෙන ගෙදර තියෙන කෝටියක් සල්ලි ගෙනihin දීලා කඩවල් වලට හාල් අරගෙන ඒ උයල පිහලා ඒවා කැපි ඒ කියන්නේ ගෙදරටම කැම ටික ගෙනihin දීලා එහෙම කරපු මිනිස්සේ. එතකොට අර ඒකේ තියෙන මේ ඒ කියන්නේ පාර්ලිමේන්තු ගියාට වඩාන්නේ අර මිනිස්සු ගැන හදවත හදේ කම්පනයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙකේ දුකක් දැකුණාම උණු වෙන හදවතක් තියෙනවා. එහෙම නැතුණාට ඡන්ද කාලට දුප්පත් අය ඕනම කෙනෙක් ඉන්නේ දුප්පතුන්ට වැඩක් කරනවා කියලානේ. දැන් ජනාධිපතිතුමත් ආවේ දුප්පතයි ඊට වඩා දුප්පත් වෙන්න බෑ කියලා. මම දැක්ක අර රාජ්‍ය නිලධාරීන් මේ අනුරාධපුරේ ඊ අර වම්බොටු ටිකක් විකුණන මිනිස්සෙක් අරගෙන ප්‍රධාන නිවුස් එකකට ගියානේ. ඉතින් එහෙම කතා වුණාට ඒව ගැන නියෝජනයක් වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොම එතන කතා කරලා තමයි යනකොට ඒ සැපේ දේවල් හම්බුණා. අපි කියනවා අපි ප්‍රාර්ථනා කරන මේ ජනාධිපතිතුමාටත් එහෙම වෙන්න එපා කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට අලියටම දෙයක් ඒ කියන්නේ එයාලට විතරක් නෙවෙයි හැම මිනිස්සෙන්ටම දුප්පත් අය වගේ මධ්‍යස්ථ අය වගේම ධනවත් අයටත් හැමෝම මොකක් වෙන්න ඕනද? ඒ හැම කෙනාටම සමබර වෙන්න ඕන. අපි ඔය ධනවත් අය රටේ නැති වුණොත් ඔක්කොම ඊටත් වඩා කඩා වැටෙනවා. ඒ හැමතැනම සමබර බවක්. දැන් ඉස්සර අපි කියනකොට අර කට්ටිය අයින් කරා දැන් අනිත් පැත්තේ අන්තයට ගිහිල්ලාට නෑ. බුදුහාමුදුරුවෝ ලෝකෙට පෙන්නන මධ්‍යස්ථ වෙන්න ඕන. සමබර වෙන්න ඕන. එහෙම නැති වුණා සමබරතාව ගිනා රික්ෂෝ එක පැත්තක් උඩ යනවා එක පැත්තක් ගිහින් දඩාස් ගාලා බිම යනවා. රජයක් තියෙන හැමතිස්සෙම සමබර කරන්න. ඉතින් සමබරතාවය සිද්ධ වෙන්න ඕන. ඉතින් ඊළඟට අපි මේ තෙවරප්පෙරුම මහත්තයාගේ ජීවිතය ගත්තාම පරිත්‍යාගය කියන එක. දැන් දේශපාලනය හම්බ නොකරපු චරිත අපි ඉතිහාසෙ ඉඳලා අහලා ඉන්නේ. බොහොම සුළු පිරිසක් අතර එක්කෙනෙක් තමයි මේ. මේක නිසා නේද මෙතෙන්ට ආවේ. තව අපි එනකොට පහු කරගෙන മന്ത്രിවරු, කැබිනට් ඇමතිවරු, ගෙවල් ඕන තරම් මේ සෝහන ගාවට යන්න දෙන. ගිහිල්ලා කතා කරන්න දෙයක් නැහැ. يعني එයාලා කිව්වට පෙන්නුවට කතාවට විතරයි තිබුණේ. ප්‍රායෝගික ජීවිතයේදී මිනිස්සුත් එක්ක බැඳිලා ඒම වැඩ කරේ නෑ. මිනිස්සු අසරණ වෙන තැනදී පිහිට උනේ නෑ. දැන් මෙතුමා මේ ගාවට ගියක් නැතුව ඉන්න තරම් නැතුව ආපුවාට මෙයාගෙම ඉඩම් දීපු මිනිස්සු ඉන්නවා. ගිහිල්ලා මේ පර්චේස් පහ හොයාගන්න ඉන්න. ඒතර ඒ වගේ පරිත්‍යාගය කියන එක දැන් මේ මහ පොළොවේ පර්චේස් එකකට අයියා මල්ලි මරා ගන්න රටක් මේක. ලෝකයක් මේක. එහෙම උඩ තමන්ගේ දේ දෙනවා අද වාට ඉන්න තරම් නෑ ආවා ඉන්න. ඒතකොට ඒක අගය කළ යුතු දෙයක්. ඒක උසස් මානසික තත්ත්වයක්. මම නැත්නම් මේ මිනිස්සු ගොඩක් මහ පොළොවට බැඳිලා නේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වුණත් දාන පාරමිතාව පරිත්‍යාගය ගොඩක් තැන්වල ජාතක කතාවල පෙන්නනවනේ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා කිව්වේ මම වතරන් මේ අතහැරීමේ ගුණය දන්නවනම් කිසි දෙයක් තියාගන්න නැහැ කියලා. ලෝකේ සත්පුරුෂ උතුමන් වහන්සේලා හැමදාම පරිත්‍යාගය ගරු කරනවා. මේ පරිත්‍යාගයෙන් ඉන්න තැන තමයි තව මිනිස්සෙට යහපතක් වෙන්නේ. දැන් මේ මෑත කාලේ ඉන්දියාවේ මහා ධන කුවේරයෙක් නැති වුණා. රතන් ටාටා. එතුමාගේ ජීවිත කතාව එයා කියලා තිබුණ එක විශේෂ දෙයක් තමයි එයා මුලින්ම ධනෙ හොයන්න මහන්සි වුණා. ඒකෙන් සතුට වුණා. මේකේ සතුට නැති වෙලා ගියා. අර ධනෙන් ලැබීම නැති වුණා. සතුට නැතුණා. ඊට පස්සේ බැලුවා ලොකු බිස්නස් බ්‍රෑන්ඩ් හඹාගෙන ගියා. ඒකෙත් සතුටත් එහෙම හිතපු තරම් දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ ඒ වගේ ලෝකේ ධනවතෙක් වුණා. එතනින් පස්සේ ඒකත් නැහැ. හැබැයි යා ගොඩක්ම හදවතට දැනෙන මහා පුදුම සතුටක් ආවේ. යාගේ යාළුවෙක් කතා කරලා අර වීල් චෙයාස් බෙදන්න ගිහිල්ලා එන්න කියලා කිව්වම ගියාලු අරන් දෙන්න කමතරක්කදී. ළමයෙක් ඇවිල්ලා ඔය කකුල් දෙක අල්ලලා වැඳලා එයාගේ මූණ දිහා බලන් ඉන්න. එතකොට වාට තා මොනවා හරි ඕනද කියලා. එයා කිව්වලු මට මොකුත් එපා දිව්‍ය ලෝකෙදී ඔයා වගේ කෙනෙක් මට හම්බුණා. ඔයා මතක තියාගන්න. අන්න ඒක එයාගේ ජීවිත පරිවර්තනය කරා. මනසේ හිතන විදිය වෙනස් කරා. එයාට ඒ වෙලාවේ දැනෙච්ච අසීමිත සතුට එයාට කවදාවත් අර කිසිම ධනයකින් වස්තුවකින් බ්‍රෑන්ඩ් එකකින් දැනෙලා නැහැ කියලා එයා කියලා තියෙනවා. ඒක තියෙන අන්තර්ජාලයේ මේ. එතකොට ඒ වගේ මහ ධනවතෙක් වුණත් සතුට වෙන්නේ පරිත්‍යාගයෙන්. ඒ නිසා මිනිස්සුන් අපි හැම කෙනෙම දැන් මේ පාලිත තෙවරප්පෙරුම මහත්තයා අප්‍රේල් 16 මැරලා අදට මාස 6කට කිට්ටුයි. එතකොට එතුමා ගිහිල්ලා එතකොට නම් පණිවිඩයක් තියලා ගිහිල්ලා තියෙනවා. දීම අතහැරීම දැන් මිනිස්සු අපිට ඇවිල්ලා කියන මල ගෙදරට මෙතුමාට මම දුක කියාගෙන ආවා එක්කගෙන ගිහිල්ලා පර්චේස් පහක් දීලා මෙතන ඉන්න කිව්වා. ඉඩමක් නැති ගියක් නැති මිනිස්සෙක්. එයා කිව්වේ ගන්නේ දැන් මේ සමාජය යාට සාක්ෂි දරන පරිත්‍යාගය. ඉතින් කොවිඩ් කාලේ කඩවල් ගානේ ගිහිලා පැය 24ම වැඩ කළා. අර කන්න නැතුව ඉන්න ගෙවල් හොයාගෙන ගිහිලා කෑම දෙනවා. ගම් වතුරක් ආවම. ඒක හැමදාම මේ විදිහටම තිබුණා. එකකින් අතරුනේ නෑ මරණකම්ම. ඉතින් අන්තිම කාලේ මොකද්ද එතුමා මේ ජීවිත ඉක්මනට අර කියන හොඳ මල් ඉක්මනට නෙලා ගන්නවා කියලා. ඒ වගේ ඉතින් හොඳ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දෙන කෙනා ඉදනන්දති පෙච්චනන්දති හත පුඤ්ඤෝ උභයත්තනන්දති නිර්ලොවත් පරලොවත් සතුට වෙන්නේ පරිත්‍යාගී කෙනාමයි. මේ එතකොට ඒ කෙනා මෙලවත් සතුට නැති පරවලත් දෙවියෙක් අතර හරි ඉපදිලා ඇති. ඒ නිසා අපේ ලංකාවේ මිනිස්සු දැන් ගොඩාක් මේ මැරිච්ච වෙලාවේ මම චීනෙ හිටියා මම දැක මිනිස්සු එනවා මිනිස්සු කතා වෙනවා මිනිස්සු සංවේදී වෙනවා ඒ සතියේ මේ වගේ හොඳ මිනිස්සෙක් නැති වුණා කියලා. ඇත්තටම ඒ කියන්නේ මිනිස්සුන්ගේ අතරේ හොඳ නරක අරක මෙහෙම කරලා අපි මිනිස්සු බෙදුවට මිනිස්සුන්ගේ අතරේ ඇතුලේ තියෙන මේ පරිත්‍යාගී ගුණය ඒක උඩට ගන්න ඕන. ගොඩක් අය ලෝභයෙන් තණ්හාවෙන් වැහිලා තියෙන්නේ. ඒක උඩට ගන්න ඕනේ. අපේ වගේ සමාජයේ එහෙම මිනිස්සු නිසා තමයි මෙච්චර හරි ලස්සනට තියෙන්නේ. දැන් බලන්න ගෙවල් නැති අයට කොච්චර අය ගෙවල් හදලා දෙනවා. කොච්චර දෙයක්ද සමහරව තමන්ගේ විවාහ උත්සවේ නතර කරලා. තමන්ගේ තා උත්සව නතර කරලා. එහෙම දේවල් කරනවා. ඒක හරි ලස්සනයි නේද? තව කෙනෙක්ගේ සතුට තමන්ගේ විවාහකට කෝටි ගාණක් වියදම් කළා වෙන සතුටට වඩා කියනකොට. දැන් මේ වඳුන මේ ඔබ වහන්සේගේ හිතවත් මේ කෙනෙක් පාලිත තෙවරප්පෙරුම කියන්නේ. මේ වෙද්දි මේ අපි ඉන්නේ දැන් එතුමා විසින්ම හදාගත්ත ඔව් ඒකත් විශේෂ දෙයක්. ඒක තමයි මේ ආගමට අනුව දැන් එයාගේ මේ ආත්මයට මේ කාරණාව කොහොමද බලපාන්නේ? අනේ හොඳයි දැන් බුදුහාමුදුරු කියන මරණ සතිය වඩන්න කියලානේ. අපි දැන් මේ හැම මිනිහෙම මෙච්චර දේවල් අත්පත් කරගෙන තමන්ගේ මමත්වය වැඩි කරගෙන ආසාව වැඩි කරගෙන දුවන්නේ මොකද ආස මැරෙන්නේ නැහැ කියලා මතක අපිට මැරෙන බව මතක් වෙනවා. දැන් මට හරි වාට හරි පිළිකාවක් හැදලා තාම මාස 3කින් මැරෙන බව කිව්වොත් අපි මොකද්ද වැඩිපුර ජීවිතේට කරගන්නේ? ඒ ලෙඩේට බෙහෙත් ටිකයි අපේ හිත සකස් කරගන්න. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ට මැරෙන බව අමතක වෙනවා ආත්ම සංඥාව නිසා. ඉතින් හැම මිනිස්සෙම මේ වගේ තමන්ගේ සෝහන ගෙදර හදාගෙන පොයට හරි ගිහිල්ලා බැලුවා නම් මම මැරුණාම මේකේ තමයි දාන්නේ කියලා මීට වඩා මිනිස්සු මොකක් කරනවද? පරිත්‍යාගී වෙන්න පුළුවන්. දැන් මේ පාලිත තෙවරප්පෙරුම මහත්තයා ගොඩාක්ම පරිත්‍යාගී වෙන්න කියලා පුතාගේ මරණයෙන් පස්සේ. ඉතියාට ඒක දැනුණා මමත් මැරෙන කෙනෙක් මගේ දරුවා ඊට කලින් ගියා නේ කියලා. ඒ කියලා තියෙනවානේ. මැරෙන බව දැනගෙන ජීවත් වෙච්ච. මැරෙන බව දැනගෙන ජීවත් වෙන නිසා ඒක පේනල යාම හදාගත්ත මම මැරුණා මෙතනයි දානවා. ඉතින් මම කියන හැම කෙනෙක්ටම ඕක තියෙන හොඳ කමටහනක්. තමන්ගේම පෙට්ටිය හරි වල හරි කපලා තමන්ම මැරුණාම මේකයි මම මෙතනයි යන්නේ මම ඉතාමත් කෙටි කාලෙ මැරණේ කියන එක මේ ඊළඟ මොහොත අපිට මේ වීඩියෝ එක දාන්න බැරි වෙන්න පුළුවන් මිනිස්සුන්ට බලන්න. අපි මැරෙන්න පුළුවන්. එනිසා මේ සරියුත් හාමුදුරුවෝ කියන්නේ ඉස්සරහිනුත් මරණය පිටිපස්සෙනුත් මරණය හැම පැත්තෙම මරණය තියෙන්නේ අපි මේ ජීවත් වෙන එක තමයි පුදුමයි කියලා. ඒ අතර කාලෙදි කුසල් කරගන්න කියලා. දැන් අපි හඳුන මේ කතාව මේ දිගට කරන්න තිබුණත් කමන්න අපි ඕක පොඩ්ඩක් මේ වැස්ස ටිකක් බාධා කරනවා. මේ මොකද්ද පාලිත තෙවරප්පෙරුම දැන් අපිව අහගෙන ඉන්නවා කියලා අපි නිකන් හිතුවොත් එහෙම ඔබ වහන්සේට කියන්න තියෙන දේ මට කියන්න තියෙන දේ ඇත්තටම මිනිස්සුන්ට හොඳ පණිවිඩයක් දීලා ජීවිතේ සමුගත්තා කියලා. ඒ කියන්නේ දැන් අපි මෙයා මේකේ අපි හැමෝම මැරෙනවා. හැබැයි අපි ජීවත් වෙන කාලයට වඩා අපි මොකද්ද සමාජයට දීලා යන ආදර්ශය කියලා. මම හිතන්නේ එතුමාගේ කැපැසිටි එක ඇතුලේ එතුමා සමාජයට හොඳ පණිවිඩයක් ලංකාවගේ සමාජයක දීලා ගියා. බොහෝ මිනිස්සු ඒක වැළඳගත්තා. ඒක උගහගත්ත ඒක නිසා තමයි එතුමාගේ මරණයත් එක්ක ගොඩාක් අය සංවේදී වුණේ. ඉතින් මම හිතන්නේ මේ හැම මිනිස්සෙක්ම තමන්ගේ ජීවිත කාලය බොහොම කෙටි බව තේරුම් අරගෙන ඒ කාලේ පරිත්‍යාගය දානේ මානේ කාලය ධනේ ශ්‍රමය හැම දෙයක්ම පරිත්‍යාග කළා අප්‍රමාදීව බුදුහාමුදුරුවෝ දේ කුසල් රැස් කරගන්න මේ වගේ ආදර්ශයට ගන්න කියලා තමයි මොන වුණත් අපි හාමුදුරුවෝ පාලිත තෙවරප්පෙරුම කියන්නේ දේශපාලඥයෙක්නේ. එතකොට මේ පාලිත තෙවරප්පෙරුම වගේ දේශපාලඥයින් මේ වර්තමානයේට කොච්චර අවශ්‍යද? වර්තමානයේට එකක් ගත්තොත් මම දේශපාලනයකටත් වඩා මම දන්නේ එතුමා සමාජ ක්‍රියාකාරීකේ. සමාජයේදී ගොඩක් ඒ වගේ මිනිස්සු දහස් ගාණක් මේ රටට ඕන. තමන් වෙන දැන් හැම පැත්තකම තමන් ගයක් වෙනුවෙන් ගයක් හදාගන්න තමන් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ඒ ගම වෙනුවෙන්, ඒ සමාජ වෙනුවෙන්, ඒ රට වෙනුවෙන්, ඒ රටේ ඉන්න සතා සිව්පාව වෙනුවෙන් ඉන් ජීවත් වෙන මිනිස්සු හොයාගන්න අමාරුයි. ඉතින් ඒ වගේ මිනිස්සු බොහෝ ප්‍රමාණයක් මේ පෘථුවියේ රටක වැඩි වෙන මේ රට ශාස්ත්‍රීය වෙන්න. ඒ රට යහපත් වෙනවා. ඒ රට හැමෝටම හොඳ පණිවිඩයක්. ඉතින් මම හිතන්නේ පාලිත තෙවරප්පෙරුම වගේ දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට එක්කෙනෙක් දෙන්නෙක් හිටියම් ප්‍රමාණවත්. නමුත් ඒ වගේ සමාජයත් එක්ක මේ වැඩ කරන සමාජයේ කඩාවැටිච්ච වෙලාවේ ඇවිල්ලා ඒ සමාජයේ නෙගටිව් ඒ කියන්නේ බිඳුවට මිනිහ වැටිච්ච වෙලාවේ අතින් අල්ලලා නැගිටලා අයි ශක්තියක් එන මිනිස්සුන්ගේ ඒ වගේ මිනිස්සු ගොඩක් බිහි වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. ඒකට අපි දැන් මෙහෙම බැලුවා. ගොඩක්ම මේ කියන්නේ දැන් පාර්ලිමේන්තුව දැන් මේක යන අය මම හිතන්නේ මේ තුමාගේ මලගෙදරට ජනාධිපති අගමැති හිටපු ජනාධිපතිවරු පොලිස්පතිවරු පක්ෂ විපක්ෂ මාලිමාවේ ඔක්කොම ආවනේ. ඇයි ආවේ? ඒ මිනිස්සු හැමෝටම දැන්ලා තියෙන අපිට කරගන්න බැරි වෙච්ච දෙයක් එතුමා කරා කියලා. හොඳ මිනිස්සෙක්. හොඳ මිනිස්සෙක්. ඇසුරු කරපු හැමෝම දැන් අපි අද වුණත් එන්නේ මේකනේ. ඉතින් මේ මිනිස් අපිටත් අපේ කාලේ මේ වගේ දෙයක් කරගන්න තිබුණා නම් අපිට බැරි වුණා මේ මිනිස්සෙක් කරානේ කියන හැඟීමක් එනවනේ. අර නලින්ද වෛද්‍ය නලින්ද ජයතිස්ස එයාත් ඇවිල්ලා කිව්වේ ඒකනේ අවසන් කලිට. ඒ නිසා මම හැමතිස්සෙම හිතන්නේ මමත් අදාව එකයි මේ පොය දවසේ මිනිස්සුන්ට මතක හිටින චරිතයක් ගොඩක් විශේෂ තැන් මිනිස්සු ජීවිතේ දැකලා තියෙන එතුමාගේ. ඒ නිසා ඕගොල්ලෝගේ ජීවිතෙත් පුළුවන් ප්‍රමාණය පරිත්‍යාගය දිනු කළා. තමන්ගේ ලෝභය තණ්හා වයින් කළා. බුදුහාමුදුර වෙන්න පුළුවන්, ජේසුස් වහන්සේ වෙන්න පුළුවන්, විනාය වෙන්න පුළුවන් හැම කෙනෙක්ම කියන්නේ ඒක. කියලා මේ මනුෂ්‍ය ජීවිතේ ප්‍රේතෙක් මල පෙරේතෙක් ඊළඟට සතර පායට යන මිනිස්සෙක් වතරින් මිනිස්සෙක් දෙවියෙක් වශයෙන් ජීවත් වෙලා තමන් මැරිලා යන්න කියන එක සිහිපත් කරන්න තමයි ඇත්තටම මෙතෙන්ට ආවේ. ඉතින් මේ වරුසා වෙලාවක් අපිට නැත්නම් ඊට වඩා දෙයක් මේව කරන්න තිබුණා. ඉතින් ඕගොල්ලෝ අපි කියන්නේ මේ ඔගොල්ලොත් ඔයාලගේ බුදු මරණය සිහි කරන්න. ඒ මරණය සිහි කළා අනේ අපි මැරෙනවා කියලා පැත්තකට වෙලා ඉඳලා වැඩක් නැහැ. තමන් වෙහස මහන්සිලා දාඩිය මහන්සි හරියම්බ කරන දේවල් පරිත්‍යාග කරන්න, කුසල් දියුණු කරගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාන වෙලාව කිව්වේ මොකද්ද? මම මට දූපතක් හදාගත්තා. මට සෙවණ හදාගත්තා. මට මම සරණ හදාගත්තේ නිසා මම ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒක තණ්හාව ෂේ කළා. පරිත්‍යාගයේ දිනු කළා පරාර්ථයේ දිනු කළා කුසල් දිනු කරගෙන ඔබ ඔබට දූපතක් කරගන්නේ අර කියන අනිච්චාවත සංඛාර උපාද වය ධම් වෙන සියලු සංස්කාරයන් ධර්මයන් නැසෙනසොල. ඉතින් මෙතනත් පේන්නේ ඒකනේ ජීවිතේ සම්පූර්ණ නිවන වුණා. සංස්කාර ධර්මයන් නැසෙනසොල අප්‍රමාදීව කුසල් කරන්න කියලා තමයි. ඉතින් මට මිනිස්සුන්ට කියන්න තියෙන්නේ අප්‍රමාදීව කුසල් වඩා ගන්න මේ Tamanට ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අරයා කරන මේ අරයා මෙහෙම කරන්නේ මෙයා ලෝභයි නේ කියලා නෙවෙයි Tamanගේ ලෝභකම ප්‍රහාණය කරගන්න Tamanගේ උත්තරම මනුස්ස ජීවිතේ භාවිතා කරගන්න කියලා හැමෝගෙම ඉල්ලන සිට